උඩු සුළඟේ පිණිපතුලේ කෙළඹෙන්නේ උඩු සුළඟේ පිණිපතුලේ කෙළඹෙන්නේ සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරා සිත අන්දයි නෙත් කුරිරුයි පිරිමායා බන්ධනේ සංසුන්නේ ඔබ චංචල සිතින් මං එද්දි වලට විශාල ශබ්දයක් කිව්ව හැමුන්නේ නේද? නෑනේ. එහෙම ශබ්දයක් ඔයාලට ඇහෙන්න දෙයක් නෑ. මොකද මං ආවේ මේ ලාංඡනේ ඉඳලා. මා ඔය ලාංඡනේ අස ඉර කරේ 1900 දී ඉස්පෙත්තල් පසුතැවිලි කියන මිනිස්සයා. ඔව්. ඒ මිනිස්සයා කරපු වැඩේ හින්දා මං හිටියේ පසුතැවිලිම තමයි. ඉවසලා බැරිම තැන අවුරුදු 124කට පස්සේ තමයි මම මේ ආවේ. පේනවනේ. හැවෑර ගන්නවත් වෙලාවක් නෑ. ආ. ඕගොල්ලෝ දන්නේනේ මං කවුද කියලා? මේ ලාන්තනිය තමයි 1900 දී ආරම්භ කරපු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලාන්තනිය. ඔව් allele තේ මන් දන්නා මොකද මේකේ මං පේන්නේ නැහැ. ඒකින්න මං තමයි දැන් මෙතන ඉන්නේ. මූලික වශයෙන් මේ දෙපාර්තමේන්තුවේ ආරමුණු උනේ මේ රටේ වාරි මාර්ග පද්ධතිය නඩත්තු කරලා ආරක්ෂා කරලා සංවර්ධනය කරන එක. ඒත් මට තියෙන දුක අර හුඹහක් කස්රලා නිදාගිට මාව මෙල්ලාන්ටිනක සීර කළා දැන් මේක. හැබැයි මේ රටේ මිනිස්සු කියන්නේ නම් මේ රටේ පුරාතන සම්පදායට අනුව ආරක්ෂාව, බල ශක්තිය, සුරක්ෂිතභාවය පෙන්නුම් කරන්නලු මාව ඒකට දැම්ම කියන්නේ. ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට හිතාගන්න බෑ මේ දෙපාර්තමේන්තුව යටතේ මේ රටේ වාරි මාර්ග පද්ධතිය දියුණු වෙනවද නැත්නම් විනාශ වෙනවද කියලා. මොකද මේකේ වැඩිපුරම සිද්ධ වෙන්නේ වංචාව. ආර්ථික වංචා, සංවර්ධන වංචා, දත්ත වංචා, සංවිධාන වංචා. කුටිම්ම කියනවා නම් දිලිසි දිලිසි බැබලි බැබලි ආභරණ දාගිට මගේ ඉතුරු කරේ මේ පෙනහත විතරයි. තා පොඩ්ඩෙම මේකටත් කියනවා. ඒ වුණාට ආරක්ෂාව, බල ශක්තිය, සුරක්ෂිතභාවය පෙන්නුම් කරන්නේ නෙමෙයි. අනේ අම්මේ මුම්මව දිය පරියේ තරමටවත් ගණන් අරන්නේ නෑනේ. 1900 දී පසුදේවල් මාව මේ කියන දෙපාර්තමේන්තුවට හිරි කිරීම කියන මා සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මොකද මම වාරි මාර්ග ආරක්ෂා කිරීම පිළිබඳ ගරුත්වයක් තියාගෙන ඉන්නේ. එච්චර වගකීම් සහගත පුද්ගලයෙක් කිච්ච මට මේ දෙපාර්තමේන්තුවේ ඇතුළත සිද්ධ වෙච්ච වංචාවන් දියා හොරෙන් බලන් ඉන්න උනා. 2016 කෝකේ 2017 වන්නතෝය 2019 ගින්නක් නිසා අනුරාධපුර පොළොන්නරුව විනාශයටපත් වෙලා ගියා. ඔය කියන දෙපාර්තමේන්තුවේ හොයලා බැලීම් හරියට සිද්ධ වුණා නම් මේ විනාශයන් මෙහෙම වේද අපේ හාමුදුරුවනේ. හැබැයි කියන්නේ අපි මේ රටේ වාරි මාර්ග පද්ධතිය සංවර්ධනය කළ යුතුයි, ආරක්ෂා කළ යුතුයි, නඩුත්තු කළ යුතුයි. සහෝදරයනි, සමාවෙන්න. මේ දවස්වල නිවුස් බලනවානේ. අන්න ඒකේ බලපෑ. මොකද්ද මං කී කීටියා? ඕව කියන්න තමයි මම එකපාරක් ආවේ. කොහෙද? සෝෂල් මීඩියා එකතු කළා මාව නැත්තට නැති කරා. මහා ශබ්දයක් නංවමින්, කැරණි ගඟ දෙබේ කරමින් දෙක්කනේ මල්ලි කිව්ව කතා.
සියයකට ඉස්සර මිනිස්සු. එක්දාස් නමසයේ මටඔය වගකියම් බාර දෙන්න කලින් අතීතයේ හිටපු රජවරු අපිට මේ මහමෙව ආරක්ෂා කිරීමේ වගකීම පවරලා තිබුණේ. ඒ කාලේ හිටිය මගේ මුතුන් මිත්තෝ අදටත් මේ මහමෙව ආරක්ෂා කරනවා. ඉන්නකම මම ඔයාලට මෙන්නම් මේ ඉන්නේ අපේ සීයා. එයා ඉන්නේ මීන්තර නාගපුතු. එතකොට මේ ඉන්නේ අපේ තාත්තා. එයා ඉන්නේ වැවේ පිටවන්නල ආරක්ෂකයා වෙලා. කොහමද? ඔයිට අමතර කොච්චර නම්බුවක් තිබ්බද අපිට? ඉස්සර මිනිහෙක්ට අපුව හම්බු වෙන එක සුබයි. අපිව හීනෙන් දකින්න එක සුබයි. අපේ කාගේ හරි গিදරකට ගියොත් එහෙම ඊයාලා විනාතික් කියලා හිතුවා. ඒ බුදුහාමුදුරන්ගේ කාලේ මුචලින්ද දන්නවනේ. ඒ අපි සීයකින් මේ ඉන්නේ. ඒ කාලේ අපිට තිබ්බ නම්බුව ගැන මතක් වෙනකොට, මේ කාලෙදී අපිට බම්බුවක්වත් නැහැ කියලා මතක් වෙනකොට, මේ පෙන හතේ මට මැරෙන්න මැරෙන්න හිතෙනවා. අන්න සද්දයක් එනවා. හරි, අට වෙන්නත් ළඟයි. දැන් මං ආයි රාජකාරියට වාර්තා කරන්න ඕනේ. මම යන්නම්. මගේ මතේ රන්කහට. රන්කහට මගේ මතේ. එක්ස්ට්‍රා අසාමාන්‍යයි. අපි අනුමත කරන්නේ උසස්ම තත්ත්වයේ නිපැවූ ඕනෑම ටයිල් වර්ගයක් කළවිය හැකි කේෂර ටයිල් ඇඩිසිව්. A bond that lasts forever. Kesara Tile Master. Vision Care. විශ්වාසනීය දැක්ම. දැන් කවුරුත් වෙනකම් මග බලන් ඉන්න ඕනේ.